සුබ දවසක් කියලා පිළිගන්න ආඩිය ක්‍රාෆ්ට් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක කරන්නේ අපි ගේස තිය හැදුවා මේ උළු වලින් දර පොරනවා. ඉතින් අද දර පොරනුවට අපි පාංගෙඩියක් දාලා පුච්චලා බලන්න තමයි යන්නේ. පිච්චෙනවද නැද්ද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයා channel එකට අද සෙට් වෙනකන් නම් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපි මේ දර පොරනුව හැදුවට පස්සේ හරියටම සති යකට පගේ පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේක දැන් සාමාන්‍යයෙන් 180ක් වගේ හොඳටම වේලිලා තියෙන්නේ. ඉතින් ඊතරු 120 වේලෙන්නේ මේ ගින්දර දාපුවාම. ඉතින් මේකේ මේ ගොඩක් වතුර වාෂ්ප වෙලා තියෙන හින්දා තමයි ගොඩම මේ ඉදිතලලා තියෙන්නේ. ඉතින් අපි මේ පෝරනුවට දැන් දොරක් හදාගන්න යන්නේ. ඉතින් මම මේ දොරක් හදාගන්න මේ වගේ ලෑල්ලක් තෝරගත්තා. ඉතින් ඒකට ඔයාලා මොකක් හරි මේ ටයිල් කෑල්ලක් උනත් කමන්නේ. ඉතින් මේ දොර ගානට ෆිට වෙන්නේ නැති හින්දා මම මේ වගේ පොඩි කෑල්ලකුත් මේ වගේ තියලා දෙක එකට කරලා ඇන දෙකක් ගහගත්තා. සබාවෙන්නේ යාළුවනේ ඉතින් මං කිව්වා ටයිල් කෑල්ලක් වුණත් කමන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකෙ වෙන්න ඕනේ තාප පරිවර්තනය තමයි වෙන්න ඕනේ. ඉතින් ඇතුලේ තියෙන තාපය එළියට යන්නේ නැති වෙන්න තමයි මේ දොරක් අපි හදාගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට ගොඩක්ම මේකට සුදුසු මං හිතන්නේ ලෑල්ලක් තමයි. හරි යාළුවනේ ඉතින් මම දැන් මේ කරන්න යන්නේ මේ අපේ පෝරණුවට ගින්දර දාන්න. ඉතින් ගින්දර දානකොට ඉස්සෙල්ලාම ඇතුළට ගොඩාක් දර පුරව ගන්න එපා. ඉතින් මගේ අතින් වුණ වැරද්දක් තමයි ගොඩාක් ඇතුළට දර පුරව ගන්න එක. ඉතින් එහෙම වුණාම ඇතුලේ හරියට ගින්දර ඇවිලෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ වලට මතක ඇති අපි පෝරණුව හදනකොට උළු කෑල්ලක පස්සහ සිදුරක් විදගත්තා. ඉතින් ගින්දර අවුලනකොට ඒ සිදුර අපි අරගන්න ඕනේ. ඉතින් ඒකට අපි එදා ලී කෑල්ලන්නේ ගහගත්තේ. ඉතින් ඒ ලී කෑල්ල අද අයින් කරගෙන තමයි මේක ඇතුළට ගින්දර අවුලන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ වගේ ගින්දර අවුල ගන්නවා. ඉතින් මේ ගින්දර සාමාන්‍යයෙන් පෑ තුනක් වගේ අපි මේක ඇතුලේ ගින්දර අවුලලා තියන්න ඕනේ. එතකොට තමයි මේ පෝරණුව හොඳටම රත් වෙන්නේ. ඒ වගේම තමයි මේකට ගින්දර දානකොට සාමාන්‍යයෙන් දර ගොඩක් දාන්න. මොකද මේකේ අඟුරු වලින් තමයි ගොඩක් මේකේ රසනේ රදා පැවතිලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඉස්ලාම ගින්දර පොඩ්ඩක් පත්වර ගන්නකොට පොඩ්ඩක් අමාරුයි වැඩේ. ඉතින් මේකට ලාම්පු තෙල් හෝ සාමාන්‍යයෙන් අර අපි භූමි තෙල් කියන්නේ ඒ වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේක මෙහෙම ඇවිලෙන අතරේ මම අපේ හදන පාන් එකේ පාන් තැටිය හදා ගන්නවා. ඉතින් ඒ පාන් තැටිය හදා ගන්න එක මෙතනින් දැන් බලමු. පාන් තැටිය හදනකොට ඉස්සෙල්ලාම මේ වගේ ෆ්ලැට් තහඩුවක් හොයා ගන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙන විදිහට කැමති තහඩුවක් හොයා ගන්න පුළුවන් මේකට. ඉතින් මම තෝරගත්තේ මේ වගේ ඇලුමිනියම් තහඩුවක් ඔය ගෙදර දාලා තිබ්බ තහඩු කෑල්ලක්. ඉතින් ඒකේ දිග අඟල් 7කුයි පළල අඟල් 4කුයි වගේ එන්න මේ වගේ ඇතුලේ කොටුවක් මේ වගේ ඇඳ ගන්නවා. ඉතින් එහෙම ඇඳගත්තට පස්සේ ඒ කොටුවට උඩින් ආපහු අඟලක් වගේ තියලා ආපහු කොටුවක් ඇඳගෙන මේ වගේ කපා ගන්නවා. ඉතින් මම මේක කියනවට වඩා ඔයාලට බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් අපි මේක බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. ඊට පස්සේ මේකට තව තහඩුවක් අරගෙන අපි මේකේ උඩ කොටස හදා ගන්නවා. ඒ කියන්නේ වටේ කොටස. ඉතින් ඒකට මම මේ වගේ සාමාන්‍ය තහඩුවක් තමයි ගත්තේ. මොකද අනිත් තහඩුව එතකොට හොයාගන්න තිබ්බේ නැහැ මට. ඉතින් මේ වගේ තහඩුවක් අරගෙන උඩට අඟල් 4.5ක් වගේ එන විදිහට මේ වගේ තියලා වටේට තියලා තද කරගන්නවා. ඉතින් මේ පාන් තැටිය හදාගන්නගේ මාරම ලේසි. ඉතින් ඔයාලා මේක මේ විදිහට හෝ ඔයාලා කැමති විදිහට ට්‍රයි කරලා බලන්න. ඉතින් ඒ විදිහට මේ වගේ අපි පාන් තැටිය දැන් හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට දැන් පේන්නේ අපේ දර පොරණුව සාමාන්‍යයෙන් පෑය දෙකක් වගේ ගියාට පස්සේ ගින්දර තාමත් ඇවිලෙනවා. ඉතින් අපි මේක දිගින් දිගටම බලන්න ඕනේ පොරණුව දිහා ඇවිලෙනවද නැද්ද කියලා. ඒ වගේම තමයි දර දාන්න ඕනේ. ඉතින් ඒ ඇවිලෙන අතරේ මම පාන් මිශ්‍රණය මේ වගේ හදාගත්තා. ඉතින් පාන් මිශ්‍රණය හදාගන්නකොට මේ මම YouTube එකේ වීඩියෝ එක බලලා තමයි එක් කරේ. මොකද ඇත්තටම මම මේ ගැන දන්නේ නැහැ මොනවත්. ඉතින් ඒ වීඩියෝ එකේ හොඳට පැහැදිලිව කියලා දුන්නා පාන් එක හදාගන්න විදිහ. ඒ පාන් මිශ්‍රණය හදාගන්න වීඩියෝ එකේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් මම මේ දැන් කරන්න යන්නේ පෝරණුවේ ගින්දර පැය 3කට පස්සේ. ඒ කියන්නේ පෝරණුවේ ගින්දර දාලා පැය 3කට පස්සේ ඒ වගේම තමයි අපේ පාන් එකත් ගානට පිපුණාට පස්සේ. දැන් මේ පෝරණුව ඇතුලේ තියෙන අඟුරු ටික එළියට ඇද ගන්නවා. මේ අඟුරු ඇද ගන්නකොට සාමාන්‍යයෙන් ලී කොට්ටක් වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේ අඟුරු ඇදලා එළියට තැන් තැන් වල දාන්න එපා. ඔයාලගෙම පිච්චෙන්න පුළුවන්.
ඉතින් ඊට පස්සේ අනිවාර්යෙන්ම කියන්න ඕනේ මේකේ ඇතුලේ තියෙන අඟුරු ටික එළියට ඇද ගන්නකොට අපි ඇතුලේ තියෙන සම්පූර්ණ අඟුරු ඔක්කොම එළියට ඇද ගන්න. ඉතින් මේකේ ඇතුලේ වටේට අඟුරු ප්‍රමාණයක් අපි ඉතුරු කරන්න ඕනේ අනිවාර්යෙන්ම. එතකොට තමයි මේකේ ඇතුලේ තියෙන රසනේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි මේ වගේ තහඩු කෑල්ලක් මේකේ අඩියට තියා ගන්නවා. මොකද අපි දාගන්න පාන් තැටියේට මේ යට තියෙන මේ දැලියනම්ම නම් ගෑවෙන්න පුළුවන්. ඉතින් අපි දැන් කරන්න යන්නේ අපේ පාන් එක මේ වගේ ඇතුළට දාගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති නිකන් කඩේ පාන් එක වගේ ගානට පිපිලා තියෙනවා පාන් එක. ඉතින් අපි දැන් මේක මේ වගේ දාගන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ පාන් එක හදාගද්දි අර වීඩියෝ එකේ විදිහටම හදාගන්න. එතකොට කිලිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. ඉතින් මම මේ පාන් එක දාගන්නකොට පොඩි වීඩියෝ එකේ අවුලක් වෙලා තියෙනවා. මොකද පාන් එක ඇතුළට දානවා පේන්නේ නැහැ. ඉතින් මගේ ඔළුවට ඒක කවර් වෙලා. ඉතින් ඒක ගණන් ගන්න එපා වැඩිය. එහෙනම් අපි දැන් මේ පාන් තැටිය මේක ඇතුළට දාගත්තට පස්සේ අපි හදාගත්ත ලී දොරෙන් මේක ගානට සීල් වෙන්න තියලා වහගන්න ඕනේ. ඉතින් මේ විදිහට පාන් එක ඇතුළට දාලා හරියටම විනාඩි 30ක් විනාඩි 40ක් වගේ වෙන්න අපි මේක ඇතුළේ තියන්න ඕනේ. ඉතින් පාන් එක දාපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ අර පස්සහ කියන සිදුර. ඉතින් මේ සිදුර අපි ඉස්සෙල්ලා ගින්දර දානකොට හරියන්නේ. ඉතින් ඒක ආපහු මේ වගේ ලී කෝට්ටක් ඇතුළට ඔබලා වටේට පස් ටිකක් මේ වගේ පොඩ්ඩක් තවරනවා. එතකොට ඇතුළේ තව අපේ එළියට එදෙන්නුත් එන එක නවතිනවා. හරි ගයිස්, ඉතින් මේ අපේ පාන් එක දැන් අපි පෝරුන්ට දාලා දැන් විනාඩි කොහොම හරි විනාඩි 25ක් වගේ ගියා. තව විනාඩි 5යි තියෙන්නේ. ඉතින් මම පිහියයි කෙහෙල් කොලයක් අරන් එන්න ලරගුණින් තිබ්බා. ඒක ඔටෝම තැවෙනවා. මොකද පුදුම රසණයක් තියෙන්නේ මේකේ. පැය භාගයක් ගියාට තාම රසණේ හැමමයි. ඉතින් ගයිස් ඔයාලට කියන්න බැරි වුණා මම මෙතෙන්ට මේ පොඩි රෙදි කෑල්ල තියාගත්තා. මොකද මේ හරියට දොර සීල් වෙන්නේ නැහැ. ඉතින් ඒක අපි හදනකොට පොඩි වුණා උලක් හින්දා තමයි දොර ගන්නට සීල් වෙන්නේ නැත්තේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ පාන් එක එළියට අරන් බලන්න. එහෙනම් අරන් බලමු. ඉතින් යාළුවනේ ගෙදර අවන් එකක් නැති අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි මේ දවස්වල තියෙන විදුලි බිලත් එක්ක මේ වගේ පෝරණයකට පැය 3ක් වගේ මහන්සි වෙලා දර ටිකක් දාලා ඔයාලට මොකක් හරි බේක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒ වගේම තමයි මේකේ කේක් හදන එක ගැන නම් මගේ කිසිම අදහසක් නැහැ. මොකද කේක් එකට ටිකක් වෙලා යනවා. ඒ වගේම තමයි හොඳට පිච්චෙන්න ඕනේ. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ පාන් බනිස් අනම්මනම් ඒ වගේ දේවල් තමයි. එහෙනම් අපි බලමු ඊටු ටික. ඉතින් ගයිස් ඔන්නෝම අද පාන් පුච්චන වීඩියෝ එක ඉවර වුණේ. ඉතින් මේ තියෙන අපි පුච්චගත්ත පාන් ගෙඩිය තාම පුදුම රසණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පාන් වල හදන මිශ්‍රණය හදාගන්න වීඩියෝ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඒකෙන් බලාගන්න. ඒ අක්කත් හොඳට කියලා දුන්නා මේ වීඩියෝ එකේ පාන් ගෙඩිය හදන විදිහ. ඉතින් මම කවදාවත් පාන් හදපු කෙනෙක් නෙමෙයි. ඉතින් මේක සුපිරියටම ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති පිපිලා උඩ පොඩ්ඩක් කරවිලත් ඇලි වගේ කියලා හිතනවා. මේ මේක තාම දුම් දානවා. මොකද මේ මම ඉස්සෙල්ලා මේක අල්ලන්න කලින් කොලයක් දැම්මා. ඒක ඇවිලෙනවා. ඉතින් මේ තින්නේ අපි හදාගත්ත පාන් ගෙඩිය. ඉතින් මේකේ සුවඳනුව මට හිතෙනවා මේකට පොඩ්ඩක් ඊස්ට් වැඩි වෙලා වගේ කියලා. ඉතින් අවුලන්නේ නැහැ. දැන් තියෙන්නේ මේක කන්න. ඉතින් මේක කන වීඩියෝ එක නම් මේකට ඇඩ් කරන්න බෑ. මොකද මගේ ෆෝන් එකේ ඉඩ නැහැ කියලා ඔයාලා හැමෝම දන්නවා ඇති. ඉතින් හැමදාම වගේ පොඩි කැලලක් හරි මිස් කරනවා මගේ වීඩියෝ වල. එහෙනම් අපි ඊගාව වීඩියෝ එකේ හැමෝම පරිස්සමෙන් ඉන්න.